අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් ඔබ සෙත් ගුවන් විදුලිය වටා 103.1 වගේම සෙත් FM.lk හරහා එක්කාසු වෙලා ඉන්නේ සෙත් පහන් පියසත් එක්ක එකතු වෙන්න කියලා අපි දන්නවා. ඔබේ සෙත් පහන් කරන්නට අපි අදත් සූදානම්. සෙත් පහන් පියසෙන් බොහෝ දේවල් කතා බහ කරන්න අද බොහොම ලස්සන වැඩසටහනක් වෙවි කියලා අපි විශ්වාස කරනවා. මොකද පුංචි දරුවන් ලස්සනයිනේ. අපි අද පුංචිම දරුවන් ගැන තමයි කතා කරන්නේ. පහුගිය සති කිහිපෙදී අපි ටිකක් ලොකු දරුවෝ ගැන තමයි වැඩිපුර අවධානය යොමු කළේ. ඉතින් ඒ නිසා අපි අද කල්පනා කළා පොඩි දරුවන්ට අවධානය දෙන්න ඕනේ කියලා. මොකද ඔවුන්ගේ ජීවිත පිළිබඳව කතා බහ කරන එකත් අපේ වගකීමක්නේ. ඒ සඳහා දෙමාපිය ඔබත් කැමති නිසා තමයි අපි අද හිතුවේ පුංචි දරුවන් ගැන කතා බහ කරන්න මේ අඩහෝරාව වෙන් කරන්න ඕනේ කියලා. ඒ මතක් කිරීම කරන්නට මත්තෙන් අපි සූදානම් මද දවසේදී සම්පත් දායිකාව විදිහට සම්බන්ධ වෙන මනෝවිද්‍යා උපදේශිකා ශිරෝමි ප්‍රනාන්දු මහත්මිය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා. අයිබෝවන්, අද අපි දරුවන් ගැන කතා කරන්නේ. මේ දරුවන් කියලා කියන්නේ එක්තරා වැඩිහිටියෙක් නෙමේ, දරුවන්ට ඔවුන්ටම ආවේනික ලෝකයක් තියෙනවා කියන එක බොහෝ විද්වතුන් ප්‍රකාශ කරලා තියෙන කාරණයක්. ඒකත් එක්ක අපි මුලින්ම කතා බහ කරමු. කවුද ඇත්තටම දරුවන් කියන්නේ? ළමා ලෝකයේ මොන වගේද? ළමා ලෝකය බොහොම සුන්දරයි කියලා තමයි ඉස්සෙල්ලාම කියන්නේ. මොකද දරුවන්ගේ ලෝකය හරිම සුන්දර එකක්. ඒකේ කාල සීමාවත් බොහොම කෙටි. දැන් අපි දන්නවා දරුවෙක් ඇවිදින්නට පටන් ගන්නේ අවුරුද්දක්, අවුරුද්දකුත් මාසයක් විතර වගේ ගියාම තමයි දරුවෙක් ඇවිදින්නට පටන් ගන්න. ඒ කාල සීමාවේ ඉඳලම දරුවා විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාකාරකම් එක්ක දරුවා බොහොම නිදහසේ හැසිරෙන්න පටන් ගන්නවා. මේ හැසිරීම මං හිතන්නේ අලුත් සොයා ගැනීම, එහෙම නැත්නම් අලුත් නිර්ණය කිරීමත් එක්ක මං හිතනවා ළමයා කියන එක දැන් අවුරුදු 17 දක්වා රැගෙන ගිහිල්ලා තියෙනවා. ළමා වයස කියන එක මේ බොහොම මෑතක සිදුවුණු තීරණයක් ඒක. ඉතින් ඒ පුංචි වයස විශේෂයෙන්ම අවුරුද්දත් එහෙමත් නැත්නම් අවුරුද්දත් අවුරුදු 6ත් 7ත් වගේ කාල සීමාව බොහොම සුන්දරයි දරුවන්ගේ ජීවිතවල. ඒකට හේතුව තමයි ඔවුන් ඇත්තටම හරි නිදහස්, සහ ඔවුන් බොහොම අර අව්‍යාජව හැසිරෙනවා. එයාලගේ ඔළු ගොඩක් වෙලාවට අපි කියන්නේ විනාශ වෙලා නැහැ කියලා. දැන් පුංචි දරුවෙක් ඉපදුණු ගමන් මුකුත්ම නැහැනේ, සුදු කොළයක් වගේ තමයි යාගේ මනස. ඉච්චර පිවිතුරුයි, පිරිසිදුයි. නමුත් ටික දවසක් යද්දි ඒ චූටි අර සුදු පාට කොළේ කළු පාට තිත් පැල්ලම් වැඩි හිටියන් වන අපි පරිසරය විසින් ඇති කරනවා. මේ ඇති කිරීමත් එක්කම අවුරුදු 7 පාසල් යන වයසේ වගේ, අවුරුදු 6 වගේ වයසක් වෙද්දි දරුවෝ යම් යම් දේවල් දැනගෙන තමයි පාසලට ඇතුල් වෙන්නේ. ඒ අපි ගන්නපු දේවල්, පවුල තුළ උගන්නපු දේවල්, ඔහු සමාජයෙන් දැකපු දේවල්, පවුල තුළ අම්මා තාත්තා කතා කරපු දේ, සහෝදර සහෝදරයෝ හැසිරුණු විදිහ, ඥාතිත් එක්ක සම්බන්ධතා පවත්වපු හැටි, අසල්වාසීන් එක්ක සම්බන්ධතා පවත්වපු හැටි, මේ දේවල් ඔක්කොම ඉගෙනගෙන එයා හදා ගන්නවා එයාටම ආවේනික සිතුවිලි සමුදාය. සිතුවිල්ලක් එහෙම නැත්තම් වටිනාකම් කියලා කොටසක් එයා දන්න හොඳ නරක කියලා මේවා හදාගන්නේ ඒ කාල සීමාවේ. මේවත් එක්ක ඔහු පාසල තුලට පැමිණිලා හරීම නිදහසේ ක්‍රියාත්මක වෙනවා එයාගේ සමවයස් කණ්ඩායම් සමග. මේක හරි ලස්සනයි. මොකද මම පාසලක ඉන්න නිසා මම දකිනවා දරුවෝ කොයි තරම් දුරට නිදහස්ද කියන එක. උදේම ආව ගමන් දරුවෝ පුරුදු වෙලා ඉන්නේ පන්තිභාර ගුරුතුමියට අර වෙච්ච ඔක්කොම කාරණා ටික කියන්න. සමහර වෙලාවලට ගුරුතුමියෝ කියන දේ තමයි සමහර පුදුම හිතන කාරණා ඇවිත් දරුවෝ ගුරුතුමියත් එක්ක බෙදා ගන්නවා කියලා. ඒ කියන්නේ දරුවෝ ඒ තරම් දුරට මේක කිය යුතුද මේක කිය යුතු නැද්ද කියලාවත් ඔවුන්ට තේරෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ තියෙන නිර්ව්‍යාජකම සහ ඔවුන් බොහොම නිදහස හැසිරෙන නිසා. ඉතින් මං කියන්නේ මේ කාරණාව අපි ගන්නට ඕනේ මේ වයසේ දරුවන්ගේ තියෙන මේ මානසික තත්ත්වය විනාශ නොකර මේ මානසික තත්ත්වයට තව තවත් උදව් වෙමින් ඔවුන් තුළ තියෙනා වූ හැකියාවන්, ඔවුන් තුළ තියෙනා වූ සිතුවිලි, ඔවුන් තුළ තියෙනා වූ අලුත් බලාපොරොත්තු මේ දරුවෝ තුළ තියෙනවා. මේවා තියෙන්නේ ඇතුලේ. ඉතින් මේවා ගන්න කොයි තරම් දුරට අපි උදව් වෙනවද කියන එක කාරණාව තමයි අද අපි කතා කරන්නම යන්නේ. ඉතින් මම මුලින් කතා කරන්නේ මේ ළමයන්ගේ ළමා කාලේ හරිම බොහොම සුන්දර එකක් කියලා. මොකද අපි
මේ සුන්දරකම දකින්නේ නැත්තම් දරුවෝ හැසිරෙන විදිය දරුවෝ සමහර වෙලට අඬද්දි වැටෙද්දි අය ඔවුන් පුංචිර සෙල්ලමක් කරද්දි මොන හරි දෙයක් රඟ දක්වද්දි ඒ මොනවා තරම් ඒගොල්ලෝ හරි නිදහසේ හැසිරෙනවා ඒගොල්ලන්ගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් තුල ලොකු දේවල් තියෙනවා නමුත් වැඩිහිටියෝ හැටියට අපිට ඒ දේවල් ඒ ආකාරයෙන්ම බලන්න තරම් සංවේදීකමක් නැහැ අපිට ඒවා ඒ දිහාටම බලාගෙන ඒක දිහා බලලා තේරුම් ගන්න ඕන අදින චිත්‍රයක් වෙන්නට පුළුවන් සමහර විට ඒක ඉරිකැලක් වෙන්න පුළුවන් සමහර වෙලාවට එතන චිත්‍රයක් අපිට බැලූ පැනමට පේන්න පුළුවන් වැඩිහිටියෙක් හැටියට චිත්‍රයක් නැහැනේ කියලා දැන් එහෙම කියන දෙමව්පියොත් අපිට හම්බ වෙලා තියෙනවා මේ මොකද්ද මේ ඇන්ද කියලා ඉස්සෙල්ලාම ඇහුවටින් දරුවා ආය යඳින්නේ නැහැ දැන් එයා සමහර වෙලාවට බල්ලෙක් අඳින්න පුළුවන් බෝලයක් වගේ බල්ලෙක් අඳින්න පුළුවන් ඉරිකැලක් වගේ බල්ලෙක් අඳින්න පුළුවන් එහෙම නැත්තම් කුරුසයක් වගේ මේ දරුවා බල්ලා කියන දේ දැකලා තියෙන විදිය එයාගේ හිතේ මැවිලා තියෙන සංකේතය ඉතින් ඒක අපි තේරුම් ගත්තේ නැත්තම් අපි ඇහුවොතින් අනේ පුතේ මේ ඔයා ඇඳලා තියෙන ඉරිකැලක් නේ මෙතන කොහෙද බල්ලෙක් ඉන්නේ කියලා මේ දරුවා ආයි පැන්සල අල්ලන්නෙත් නැහැ යමක් ආයි අඳින්නෙත් නැහැ ඉතින් ඒක නිසා අපි මේ දරුවන්ගේ මේ කාලේ තියෙනා වූ මනස සහ ඔවුන් ක්‍රියා කරන විදිය ඔවුන් තොරතුරු එකතු කර ගන්න විදිය තොරතුරු ප්‍රකාශ කරන විදිය හැසිරෙන විදිය මේ දෙක කාරණා ගැන බොහොම සතුටින් බලන්නට පුරුදු වෙන්නට ඕනේ. උපේක්ෂා සාගතව මේක දිහා බලන්නට පුරුදු වෙන්නට ඕනේ. එහෙම වුණොතින් තමයි අපිට දරුවෙක්ව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දරුවෙක්ව තේරුම් ගැනීම ගොඩක් වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණේදී. දරුවව වටහා ගැනීමත් එක්ක තමයි ඔහුත් එක්ක ගනුදෙනු කරන්න බොහොම ලේසි. නැත්තම් අපි හිතුවෝතින් බැරි වෙලාවත් දරුවා කියන්නේ වැඩිහිටියෙක් කියලා අපි එතන ඉඳන් වැඩිහිටියෙක් විදිහට තමයි ඔහුට හැට සලකන්න ගන්න එක ලොකු ප්‍රශ්නයක් තමයි. ඉතින් මේ ඔහොම කියාගෙන යනකොට මේ සාමාන්‍ය වැඩිහිටියෙක් සමහර වැඩ කරනකොට මම දැකලා තියෙනවා කියනවා පොඩි ළමයි කරන වැඩ කරන්න එපානේ කියලා. ඇත්තටම අපි දැකලා තියෙනවා මේ පොඩි ළමයි වගේ හැසිරෙන ඔවුන් වගේ ගතිගුණ තියෙන ඔවුන් වගේ වැඩ කරන වැඩිහිටියෝ. ඒකට මං කරේ හේතුවක් තිබුණා. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද? අපේ වැඩිහිටියෝ හැම කෙනෙක් තුළම දරුවෙක් ඉන්නවා. ළමයෙක් ජීවත් වෙනවා. ඇත්තටම අපි ළමා කාලයේ ලබන අත්දැකීම් සමහර වෙලාවට අපිට නොලැබෙන්නට පුළුවන් එවැනි වූ අවස්ථා. එතකොට අපේ ජීවිතේ හිරසක් ඇති වෙනවා. ඒ හිරස අපි කවදා හෝ ජීවිතයේදී සපුර ගන්න උත්සාහයක් ගන්නවා. අපි නොදැනුවත්වම අපේ ඇඟ ඇතුළේ ඉන්න ළමයා එළියට එන අවස්ථා තියෙනවා. මම ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ ගිහිල්ලා ඇති මුහුදු වෙරළට. මුහුදු වෙරළට ගියාම හොඳින් බලන්න. මම කියන්නේ දකින දේ නෙමෙයි හොඳින් බලන්න. එක එක පුද්ගලයෝ මුහුදු වෙරළ හැසිරෙන විදිහ ගැන කෙනෙක් සරුංගල් යවන්නට පුළුවන්. තවත් කෙනෙක් වැලි මිරිකමින්, වැලි අතගාමින් වැලි මාලිගා හදන්න පුළුවන්. තවත් සමහරු මුහුදු වෙරළට ගිහිල්ලා වතුර එද්දි කකුල් දෙක තෙමා ගන්නවා. තවත් සමහරු හයියෙන් කෑ ගහලා ආපස්සට එනවා. තවත් වෙලාවකට වැලි අරගෙන අපේ ශරීරේ වහ ගන්නවා. වල් හදලා හැංගෙනවා. දැන් මේ වගේ ක්‍රියාකාරකම් මේ දැන් මේවා අසල පුංචි දරුවෝ ඉන්නවා. නමුත් හොඳට බැලුවොතින් අපිට පේන කාරණාව තමයි මේ තුල වැඩියෙන්ම සතුටු වෙන්නේ වැඩිහිටියෝ. පුංචි දරුවන්ට වඩා වැඩිහිටියෝ මෙතනදී පුදුමාකාර විදිහේ නිදහස ඇසිරීමකට යනවා. අපි බීච් එකට යනවා කියලා කියද්දිම මුහුදු වෙරළට යනවා කියලා ගෙදර සූදානම් වෙද්දිම අපි මනසට එන ලොකු සැනසිලිදායක අදහසක්, සතුටුදායක සිතුවිල්ලක්. ඒ සතුරුදායක සිදුවිල්ලට ඒ සැනසිලිදායක අත්දැකීමට අපි හරි ආසයි, ආදරේ. ඒක නිසාම අතන්ට ගිහාම අපි අගේ ඇතුළේ ඉන්න ළමයාව එළියට දානවා. ඉතින් බොහෝම නිදහසේ බොහෝම සතුටින් අපි හැසිරෙනවා. කවුරුත් අපිව පාලනය කරන්න ඉන්නේ නැහැ. කවුරුත් අපිට එපා කියන්න ඉන්නේ නැහැ. සමාජ විරෝධී ක්‍රියාවන් නෙමෙයි. නමුත් අපි නිදහසේ හැසිරෙනවා. එතකොට වැඩිහිටියෙක්ද ළමයෙක්ද කියලා අපි කවුරුත් බලන්නේ නැහැ. අපි දකින්නවා ක්‍රීඩා කරනවා පවුල් පිටින් ඇවිල්ලා කෑ ගහනවා නේ. සමහර වෙලාවලට ගෙදරදී නිශ්ශබ්දව ඉන්න තාත්තලා, ගෙදරදී නිශ්ශබ්දව ඉන්න අම්මලා, ක්‍රියාශීලී නැතුව ඉන්න අම්මලා හැමදාම කොන්ද රිදෙනවා, එමත් නැත්තම් කකුල රිදෙනවා, වේදනාවල් රෙඩ රෝග ගැන කියපු අම්මලා ගොඩක් වෙලාවට මුහුදු වෙරළේ මම දැකලා තියෙනවා සෙල්ලම් කරනවා, කෑ ගහනවා.
ගෙදර යද්දී ඇත්තට මේගොල්ලෝ පුදුමාකාර ඉහිල්වීමකිනුයි යන්නේ. ඒ නිදහස් වීමකිනුයි යන්නේ. ඇයි මේ? අපි මේ ළමා කාලේට හරි ආදරේ. ඒ ළමා කාලේ තියෙන ක්‍රියාකාරීකමට අපි හරි ආදරේ. ඒක අපේ ජීවිතේට ඕනේ. ඉතින් ඒක නිසා මේක අපි තේරුම් ගන්නට ඕනේ. අපි හැම කෙනෙක් තුළම ළමෙක් ඉන්නවා. අපි ඒවට ආසයි. අපිට නොලැබුණු කාලවල සමහර අත්දැකීම් අපේ ජීවිතේ අපිට ලබන්න ඉඩකඩ නැහැ. අපිව අපිට සමහර වෙලාවට යම් යම් දේවල් පිළිබඳව අත්දැකීම් වලට වැඩිහිටියෝ හැටියට ඒක යොමු කරන්න නැති වෙන්න පුළුවන් අපේ දෙමාපියෝ. හැබැයි අපි දැන් දැනගන්නට ඕනේ අපේ දරුවන්ට මේ අත්දැකීම ලබන්න ඉඩකඩ සලසලා දෙන්න ඕනේ කියලා. ළමා කාලේ ළමෙක් විදිහට බොහොම සතුටෙන් විනෝදයෙන් ළමයින්ගේ ළමා ලෝකය තුළ සැරිසරන්නට ඉඩ ලබා දීම තමයි වැඩිහිටි ඔබේ යුතුකම සහ වගකීම් බවට පත් වෙන්නේ. ඒ වගකීමත් ඔබට මතක් කරලා දෙන ගමන් අපි ඊළඟට සූදානම්. දැන් කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක බොහෝ දෙනෙක්ට බලපෑම් ඇති වුණා, ළමයින්ට විශාල බලපෑමක් එල්ල වුණා. ඒක අපි කලින් වැඩසටහන් වලදීත් කතා බහ කරලා තිනවා. විශේෂයෙන් යුනිසෙෆ් සංවිධානයේ සමීක්ෂණ වාර්තාවක සඳහන් වෙනවා මේ දරුවෝ බියෙන් පසු වෙනවා කියලා. ලෝකයේ පුරා වෙසෙන පුංචිම දරුවෝ, ඒ කියන්නේ සමහරට අවුරුදු 12ට 15 දරුවෝ ඉතාමත් බියකින් අධික බියකින් මේ කොරෝනා වසංගතයත් එක්ක පසු වෙනා කියන කාරණය. ඒකත් එක්ක අපි අද දවසේ ඊළඟට ප්‍රශ්නයක් විදිහට ශිරෝමි මහත්මියකින් අහන්නට හිතුවා. දැන් ලංකාවේ වුණත් වැඩිහිටියෝ කියන දෙයක් තමයි ශිරෝමි මහත්මිය එළියට යන්න හැදුවාම දරුවා දැන් එපා කියලා කියනවා. දරුවෝ කැමති නැහැ එළියට යනවටවත්. ඇතර මොකක්ද මේකට හේතුව? මේ පුංචි දරුවෝ කොරෝනා වසංගතය නිසාද මෙහෙම හැසිරීමක් ඔවුන්ගේ දකින්න ලැබෙන වෙනස් හැසිරීමක්? ඔව්, මං හිතන්නේ මේ කාල සීමාව තුළ මිනිස්සුන්ගේ ජීවිතවලට මරණ බිය කියන එක ඇතුල් වුණානේ. එතකොට ඒක අපේ දරුවන්ගේ ජීවිතවලට ඇතුල් නොවුණායි කියලා අපිට කියන්නට බෑ. දැන් ඔබ කලින් මතු කරපු කාරණාව යුනිසෙෆ් සංවිධානයේ ලෝක තත්ත්වයක් ගැන කතා කරාම ලෝක තත්ත්වයේදී අපිට හිතෙන්නට පුළුවන් එතරම් මරණ සංඛ්‍යාවක් අපේ මේ රට තුළ සිදු වුණේ නැහැ. එතරම් ව්‍යසන තත්ත්වයක් ඇති වුණේ නැහැ. අපිට හැකියාව තිබුණා බොහොම ශක්තිමත් විදියට ඒ පාලනය කරන්නට. ඒක නිසා දරුවෝ මේ විනාශය දැක්කේ නැහැ කියලා. නමුත් මම මතු කරන්නට කැමති කාරණාවක් මේ වෙලාවේදී අපි මේ මාසික පළ දිනවනේ. අපි මේ මුඛාවරණ පළඳීම. මේ පුංචි දරුවෝ පළවෙනි දවසේ මුඛාවරණේ පළඳීවි බොහොම ආසාවෙන්. ඒගොල්ලෝ ආසයි. ඒගොල්ලන්ට හිතේ මේක පළඳනාවක්. වෙනසක්. ආ, මමත් දානවා, තාත්තත් දානවා, අම්මත් දානවා, මමත් දානවා. නමුත් දරුවන්ට නිරන්තරයෙන් මුඛාවරණ පළඳින්නයි කියන එක දරුවන්ට ආතතියක් ඇති කරනවා. ඔවුන් කැමති වෙන්නේ නැහැ මේක පළඳන. ඔවුන් නිදහසේ හැසිරෙන්නට බෑ ඔවුන්ට. මේක තුළම තමයි පළවෙනිම ඔවුන් තුළට බිය, හෙමත් නැත්තම් අලුත් අත්දැකීමක් ගෙනේන. ඒත් එක්කම ඔබ කිව්වා වගේ දරුවෝ දෙමව්පියෝ වැඩිහිටියෝ එළියට යද්දි යන්න එපාය කියලා කියනවා. ඒකට හේතුව තමයි දරුවන්ට බිය දැනිලායි තියෙන්නේ. දරුවන්ට කැමති නැහැ අනතුරක් වෙයි, ඒ මට ඔයාව නැති වෙයි, අම්මිව නැති වෙයි, තාත්තව නැති වෙයි කියන සිතුවිල්ල දරුව තුළ තියෙනවා. එතකොට මාධ්‍ය හරහා යම් යම් දේ දරුවෝ මේ වෙද්දි දැකලා තියෙනවා. එතකොට ළමයි තුළ මේ බිය නිරන්තරයෙන් තියෙනවා. ඒක නිසා තමයි ඔවුන් ඒ ආකාරයෙන් හැසිරෙන්නේ. පොද එහෙම එහෙම බිය නැත, නැහැ, කිසිම දෙයක් නැහැ, ශ්‍රී ලංකාව පුරා එවැනි තත්ත්වයක් නැහැ කියලා අපිට කියන්නට බෑ. අපි සමහර කොටසක් මේ වෙදි නිරෝධානයට ලක් වෙලා තියෙනවා. දෙමව්පියෝ ගිහිල්ලා තියෙනවා, වැඩිහිටියෝ ගිහිල්ලා තියෙනවා, පවුල් හැටියට, ප්‍රදේශ හැටියට නිරෝධානය සඳහා යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම දරුවන්ගේ ජීවිතවලට අලුත් අත්දැකීමක් නේ. පිටරට ඒ දරුවන්ගේ දෙමව්පියෝ කවුරු හරි විදේශගත වෙලා හිටියනම් පුදුමාකාර පීඩනයකින් ඒ පවුල ජීවත් වෙන්නේ. තාත්තා නිරන්තරයෙන් තාත්තා පිටරටක ඉන්නවා නම් එයා කතා කරන දේවල් දරුවෝ දන්නවා. මාව ගෙන්න ගන්නේ කියලා මැසිවිලි කියන ඒවා රූපවාහිනියෙන් අපි දකිනවා. එතකොට තමන්ගේ නෑදෑ එතනට තමන්ගේ තාත්තා තාත්තා තමන්ගේ අම්මා මේ වෙලාවේ පීඩණයෙන් ඉන්නවා කියන එක දරුවන්ට දැනෙනවා. ඉතින් ඒ පීඩනයත් එක්ක දරුවෝ ඇතරව කොවිඩ් වසංගතයත් එක්කම මේ ඇති වෙලා තියෙන ලෝක තත්ත්වයත් එක්ක මේ වටපිටාවත් එක්ක දරුවෝ තුළ ආතතියක් ගොඩනැගිලා තියෙනවා. ආතතිය බිය පිළිබඳව අපි පහුගිය සතියේ වැඩසටහනේදීත් විශේෂයෙන් කතා බහ කළා. වුණාට අපිට මේ වැඩසටහනේ මේ ආතතිය බිය කියන සංකල්පය වචනේ නැතිව කතා බහ කරන්නට හැකියාවක් නැහැ. ඉතින් මේ වැඩිහිටියෙක් විදිහට මේ දරුවන්ගේ තියෙන බිය නැති කරන්න, එතකොට දරුවන්ගේ ළමා ලෝකේ සුරක්ෂිත කරන්න මොන වගේ දේවල් කරන්න ඕනි කියලාද ඔබ වැඩිදුරටත් යෝජනා කරන්නේ අද දවසේදී? පළමුවෙන්ම දෙමව්පියෝ මේ දරුවන්ගේ ඇතිවෙන්නා වෙනස ගැන
සැලකිලිමත් වෙන්නට ඕනේ. අපිට දැනෙනවා නම් අපේ දරුවා වෙනස් වෙලාය කියලා. අපේ දරුවාගේ හැසිරීම වෙනස් වෙලාය කියලා. උදාහරණයකට කිව්වොතින් කවදාවත් ගේ ඇතුලේ එහා මෙහා ඇවිදින්න බොහොම නිදහසේ ගිය දරුවා අද රෑවෙද්දි කරුගල වැටෙද්දි මම යන්න බෑ අම්මත් එන්න නැත්තම් තාත්තත් එන්න කියලා වගේ කාරණාවකට යනවනම් ඒත් එක්කම නින්දෙදී එයා ගැසිලා ඇහැරෙනවනම් එයාට නින්ද එන්නේ නැත්තම් ඒත් එක්කම නින්දෙදී ඇඳ තෙමන වගේ චර්යාවකට යනවනම් දැන් මේ වගේ කාරණා අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා. ඒ වගේ වෙලාවට දරුවෙකුට බැනලා එහෙමත් නැත්තම් දරුවෙක්ට කියලා මේ කෝලං ඔයා ඔහොම කරන්න එපා. ආ ඔයා පොඩි ළමෙක්ද? දැන් එහෙමනේ අහන්නේ ගොඩක් වෙලාවට වැඩිහිටියෝ අහනවා ඔයා පොඩි ළමෙක්ද? ඔයා අයියෝ මොකටද ඔයා බය වෙන්නේ? ඔයා යන්න ඔයා වෙනදත් කියලා අපි ඒ දරුවා ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීමම දරුවට නැවත වතාවක් පීඩනයක් ඇති කරනවා. ඉතින් යම් හෝ තරමකට ඔබට තේරෙනවා නම් ඔබේ දරුවා වෙනස් චර්යාවන් දක්වනවා. වෙනස් විදිහට හැසිරෙනවා කියලා අපිට ඔබට තේරෙනවා නම් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද යාට ආදරේ රැකවරණේ ආරක්ෂාව වගේ කාරණා ඕනි. එහෙමත් නැත්නම් යාට ඒත් එක්ක තියෙන ගැටලුව කතා කරන්න පුළුවන් ළමා මානසිකත්වයකට වැඩිහිටියෝ ඇතුල් වෙන්නට ඕනේ. එහෙම වුණොතින් තමයි ඔහුට හෝ ඇයට කියන්න පුළුවන්කමක් තියෙන්නේ ඔව් මම බයෙන් ඉන්නේ. මට හිතෙනවා ඔයා නැති වෙයි කියලා. මං ආස නැහැ තාත්තී ඔයා එළියට යනවට. මං ආස නැහැ ඔයා මේ මාව දාලා යනවට. මට බයයි මට තනි. දැන් මේ දේ කියන්න පුළුවන් මට්ටමකට වැඩි හිටියෝ එන්නම වෙනවා. නැතු ලං වෙන්නට ඕනේ. ලං වෙන්නට ඕනේ. උන් තේරුම් ගත්තා කියන සිතුවිල්ල උන්ට දැනුනොතින් තමයි ඔවුන් ඔවුන් තුල තියෙන ඒ අපහසුතාවේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක අපි විසින්ම කළ යුතු කාරණාවක් වෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම දරුවන්ට බලපෑම් කරන්න එපා. දැන් බිය සම්බන්ධව තමයි මම මේ කාරණාව කරේ. අනිත් පැත්තෙන් දැන් පහ ශිෂ්‍යත්ව දරුවෝ ඉන්නවා. සමහර වෙලාවලට මේ දවස් වෙද්දී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපි දන්නවා ඔන්ලයින් ක්‍රමයට පාඩම් එනවා ඉවල් වලට පුංචි දරුවන්ට පවා එනවා. මේ කියන පසුබිමේ ඉන්න දරුවෝනේ අපිත් එක්ක ඉන්නේ. එතකොට අපිට බලපෑමක් ඇති කරන්නට එපා ළමයින්ට මේ දේ කරන්න. මේ දේ විය යුතුයි කියන එක. ඒගොල්ලෝ ළමයි. ඒගොල්ලෝ අපි කිව්වා බොහොම නිදහසේ හැසිරෙන්නට කැමති, බොහොම නිදහසේ හිතන්නට කැමති කොටසක් කියලා. එතකොට අපිට ඉලක්ක තියෙන්න පුළුවන් වැඩිහිටියෝ හැටියට. පහේ ශිෂ්‍යත්වේ පාස් කරගන්න ඕනේ. එහෙමනොත් තමයි ලොකු ඉස්කෝලේකට දාගන්න පුළුවන්. ඒක අපේ ඉලක්ක. දරුවෝ ගාව නෑ එවැනිව ඉලක්ක. දරුවන්ට ඕනේ තමන්ගේ වයසේ ළමයිත් එක්ක සෙල්ලම් කරලා හිනා වෙලා සන්තෝෂයෙන් ඉන්න. ඉතින් දැන් මේ කටයුත්ත නිසා මම දෙමාපියන්ට යෝජනා කරන්න කැමති බලපෑම් කරන්න එපා. නිදහසේ ඔවුන්ට ඉන්න දෙන්න. ඒ නිදහසේ ඉඳීම තුළ ඔවුන් ඉගෙන ගන්නවා. ඒත් එක්කම අනිත් කාරණාව තමයි දෙමාපියෝ උත්සාහ කරන්න දරුවන්ට ජීවිත අත්දැකීම් ලබන්නට ඉඩ පාඩුව හදලා දෙන්න. ඔබ මතක් කරුතින් ඔ වැඩිහිටියෝ හැටියට ඔබේ ජීවිතේ ඔබ පුදුමාකාර විදිහේ අත්දැකීම් ගොඩක් ළමා කාලේ ලැබලා තියෙනවා. අපි එදා මෙහෙම කරා නේ. අපිට වැව් තිබුණා, අපිට ගංගා තිබුණා, අපිට ගඩා ගෙඩි තිබුණා කඩා ගන්නද. ඔබලගේ භාෂාවෙන් ඔබ කතා කරන්නේ එහෙමයි නේ. අපිට නෑ ගෙවල් වල අපි ගියා. දැන් අපේ දරුවන්ට ඒව නැහැ. අපේ දරුවන්ට තියෙන බොහොම සීමිත ඉඩ කඩක්. එතකොට ඔබ එදා ඔබේ ළමා කාලේ ඒ ආකාරයෙන් භුක්ති විඳා නම් අද මේ දරුවන්ට ළමා කාලයේ අයිති කර දෙීමේ වගකීමකුත් වැඩිහිටියෝ හැටියට ඔබට තියෙනවා. තියෙන පුංචි සීමාවේ හරි ගහක් කොලක් වවාගෙන ඒකත් එක්ක ඉන්න නේ. රෑකට එළියට ගිහිල්ලා මම හිතන්නේ කලිනුත් මතු කර අහස දිහා බලන්න. එතකොට දරුවෝ එක කතා කරන්න, එවුන් එක ක්‍රීඩා කරන්න, පවුලක් හැටියට ගමන් බිමන් යන්න. දැන් මේ දේවල් තුළින් තමයි ළමයා ජීවිත අත්දැකීම් ලැබලා ළමයාගේ ලෝකය, ළමයාගේ පරිසරය දියුණු එකක් කරගන්නේ. සහ අර අපි කියන්නේ පවුල ගෙදර ඉඳලා එළියට යන්න, සමාජගත වෙන්න යා, පළවෙනි පන්තියට දෙවෙනි පන්තියට යද්දී හොඳ ගුණධර්මත් එක්ක යන දරුවෙක් අපිට ලැබෙනවා නම් අපිට බයක් නැහැ ඉස්සරහට අරගෙන යන්න. නමුත් අපි පවුල තුල උගන්නන්නෙම නපුරුකම නම්, අපි පවුල තුල උගන්නන්නෙම අහල පහල කෙනත් එක්ක තරහෙන් ඉන්න එක නම්, අපි පවුල තුල උගන්නන්නෙම දරුවන්ට බෙදා ගන්න එක කරන්නේ නැතුව පවුල තුලත් ආරවුල් ඇති කරගන්න එක නම්, එතකොට දරුවාගේ ජීවිතවල වටිනාකම මේමයි. අපි වැඩිහිටියෝ හැසිරෙන විදිය බලාගෙන තමයි පුංචි දරුවෝ හැසිරෙන්නේ.
පුංචි දරුවෝ ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා පුංචි දරුවන්ගේ ලෝකේ මම නැවත කියන්නේ බොහොම සුන්දර සරල අව්‍යාජ එකක්. ඉතින් ඒක කිලුටු කරන්න ඒකේ පාට තවරන්න හැකියාව තියෙන්නේ දෙමව්පියන්ට විතරයි. විශේෂයෙන් මෙතනදී පාසල් අධ්‍යාපනයේදී ගුරුවරුන්ට සහ සමවයස් දරුවන්ට යම් කොටසක් තිබුණා. වැඩි කොටසක් පැවරෙන්නේ දෙමව්පියන්ට. ඉතින් ඒක නිසා පවුල තුල අපි වැඩි අවධානයක් පුංචි දරුවන්ට දෙන්නට ඕනේ. ඔවුන්ගේ මනස බොහොම නිරවුල් එකක් කරලා පිරිසිදු එකක් කරලා අපිට ඔවුන්ගේ ඉලක්කවලට ඔවුන් තුළ තියෙන හැකියාවන් එළියට ගනිමින් අරන් යන්නව ගමනකට උදව් කරන්න කියන ඉල්ලීම තමයි මට අද දවසේ වැඩිහිටියන්ගෙන් දෙමව්පියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ. ඒ ඉල්ලීම ඔබ ඉටු කරාවි කියලා අපි හිතනවා. දරුවන්ට තව තවත් ලං වෙන්න, ඔවුන්ට ආදරය කරන්න, ඔවුන්ව රැකගන්න, ඔවුන්ට ළමා කාලයේදී ඔබ ලබාගත් අත්දැකීම් ගොඩක්ම ලබා ගන්නට හැකියාවක් නැහැ ඒ වටපිටාව නැති නිසා. හැබැයි පුළුවන් විදිහට ඔවුන්ගේ වටපිටාව තුළ අත්දැකීම් ලබා ගන්න, ඒ තුළින් ඉගෙන ගන්න, ගුණධර්ම ජීවිතය තුළ හොඳ ආකාරයෙන් යහපත් පැත්තට ඇති කරගන්න, ඒ හැම දෙයකටම වැඩිහිටි ඔබ අතේ තමයි ලොකු වගකීමක් තියෙන. ඒ වගකීම ගැන ඔබට බොහොම ආදරයෙන් සෙනෙහසින් මතක් කරලා දෙන ගමන් අද දවසේ සෙත් පහන් පියස නිමාවටපත් කරන්නයි අපේ මේ සූදානම. අදත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මනෝවිද උපදේශිකා ශිරෝමි ප්‍රනාන්දු මහත්මියට අපිත් එක්ක සම්බන්ධ වුණාට, මේ කරුණු කාරණා අපිත් එක්ක කතා බහ කරන්න එකතු වුණාට. එහෙමනම් සෙත් පහන් පියසේ මීළඟ දිගහැරුමෙන් ඔබව මොන ගැහෙන බලාපොරොත්තුවෙන් අද දවසට ඔබේ නිවහනින් සමුගන්නට අපිට අවසර ලබා දෙන්න අද වැඩසටහන නිර්මාණ දායකත්වයේදී බොහෝ දෙනෙක් උදව් කළා. ඒ හැමෝමත් බොහොම සෙනෙහසින් ආදරෙන් සිහිපත් කරන ගමන් ඔබේ සෙත් නිවහනින් සමුගන්නට අපිට අවසර. ඔබට ප්‍රාර්ථනා කරනවා නිරෝගී හෙට දවසක්. මම නිසංසලා සමරතුංග.